ගොසිප් අපේ තවත් අලුත් එපිසෝඩ් එකක් එක තමයි යාම එකතු වෙලා ඉන්නේ. ඉතින් අද කියන්න හදන්නේ පහුගිය දවසක තිබුණු 69 වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උළෙල ගැන. ඉතින් හැමදාම කියනවා වගේ අදත් වීඩියෝ එක ඉවරනකන් බලාගෙන ඉන්න. Tanya kiwa wagema ada dawase api gossip nan gossip ape video ekin aragena enne pahuge dawasaka pawaththunu 69 wenne film fair samman ulle samman labin gana ithin ada mulinma kiyanna hadanne me video ekin hondama naluwa widihata sammane himi karagatte kawuda kiyala ithin hondama naluwa widihata me paare film fair samman ulle sammane himi karagatte Ranbir Kapoor visheshama de thamai animal chitrapatiya wenuwen thamai Ranbir Kapoor me sammane himi karagatte විතරක් නෙමෙයි රන්බීර් කපූර් මේ සම්මානේ හිමි කරගත්තේ හතර වෙනි වතාවට. ඒත් එක්කම රන්බීර් කපූර් හොඳම නළුවා විදිහට සම්මානේ හිමි කරගන්නකොට මේ පාර සම්මානවල හොඳම නිළිය විදිහට සම්මානේ හිමි කරගත්තේ ආලියා බාත්. ඒ රොකි ඔර් රානි කී ප්‍රේම කහානිය කියන චිත්‍රපටය වෙනුවෙන්. ඉතින් එයා පස්වෙනි වතාවට තමයි මේ විදිහට ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලක හොඳම නිළිය විදිහට සම්මානේ හිමි කරගත්තේ. ඒත් එක්කම තවත් දෙයක් සිද්ධ වුණා. මීට කලින් ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළිය විදිහට සම්මාන හිමි කරගෙන පස්වතාවක් සම්මානේ හිමි කරගෙන ඒතන දිනාගෙන හිටියේ කාජල්. ඉතින් මේ පාර ආලියා බාත් මේ සම්මානේ හිමි කර ගැනීමත් එක්ක මේ දෙන්නම පස්වතාවක් මේ සම්මානේ හිමි කරගෙන ඒතන සම කරගත්තා. चित्रपटिय शबाना में विधि सम्मान दिना करते देवनी अवस्था බලන්න හදන්නේ මේ පාර ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම විචාරක චිත්‍රපට නිළිය ඒ වගේම හොඳම විචාරක චිත්‍රපට නළුවා සහ ඒ වගේම හොඳම විචාරක චිත්‍රපටය උනේ මොකක්ද කියලා. ඉතින් මේ පාර හොඳම විචාරක චිත්‍රපට නිළිය විදිහට සම්මානෙ හිමි කරගත්ත නිළියන් දෙදෙනෙක්. එක්කෙනෙක් තමයි රානි මුකර්ජී අනිත් කෙනා තමයි ෂෙෆාලි ෂා. ඉතින් මේ දෙන්න සම සම්මාන දිනාගත්තා. විශේෂයෙන්ම කියන්න ඕනේ රානි මුකර්ජී මේ සම්මානය දිනාගත්තු තුන්වෙනි අවස්ථාව තමයි මේ. ඒ වගේම ෂෙෆාලි මේ සම්මානය දිනාගත්තේ දෙවනි වතාවට. එතකොට මේ පාර ෆිල්ම් ෆෙයා සම්මානවලනේ හොඳම විචාරක චිත්‍රපට නළුවා විදිහට සම්මාන හිමි කරගත්තේ වික්‍රාන්ත් මැසේ. එයා මේ සම්මානය දිනාගත්තු පළවෙනි අවස්ථාව. විශේෂම දේ ෆිල්ම් ෆෙයා සම්මානයක් දිනාගත්තු පළවෙනි අවස්ථාව. ඒ අතරම හොඳම විචාරක චිත්‍රපටය විදිහට සම්මානය දිනාගත්තේ ජෝරාම් චිත්‍රපටය. දිනාගත්තේ ඒ වගේම තමයි 69 වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම ගායිකාව විදිහට පතාන් චිත්‍රපටයේ බේෂරම් රංගේ ගීතය වෙනුවෙන් ශිල්පා රාවෝ එයාගේ සම්මාන ජීවිතේ 69 වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ දෙවනි සම්මානය දිනාගත්තා. ඔය විදිහට
තමයි අද දවසේ කලාලෝකේ තොරතුරු අපි ලබන සතියෙත් මේ විදිහටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්න මං ඊෂා මටානියා.